සාකච්ඡාව පවත්වන තීරණය කරේ අද පාර්ලිමේන්තුවේ විශේෂ දවසක් මොකද ඒකාබද්ධ කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනල්ලා තියෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් විශ්වාස භංගයක් කියන්නේ ආණ්ඩුවක් බලයටපත් වෙලා යම් කිසි කාලයක් දීලා ඒ සම්බන්ධයෙන් ඒ කාලය තුල ජනතාවගේ විශ්වාසය කඩවී යන්නම් තමයි විශ්වාස භංගයක් කියන්නේ දැන් අපි ආණ්ඩුව බලයටපත් වෙලා අවුරුද්දක්වත් යන්නේ ඉස්සෙල්ලා දැන් මේ පසුගිය ආණ්ඩුව කරපු කණ්ඩායම් විසින් අද විශ්වාස භංගයක් ගෙනත් සාමාන්‍යයෙන් විශ්වාස භංගයක් ගේන්න ජනතාවට තීරණය කරන්න කාලයක් දෙන්න ඕන ආණ්ඩුව විශේෂයෙන්ම අඩුම ගානේ අවුරුද්දක්වත් දෙන්න जनता විශේෂයෙන්ම අපේ හිටපු ජනාධිපතිවරයා දැන් මේ විශ්වාස භංගය සඳහා අපි අභියෝග කරනවා පුළුවන් නම් ඉතින් ඇවිල්ලා අද කතා කරලා මේ කතාව පවත්වලා ඊට පස්සේ අවශ්‍ය වෙනකන් ඉඳලා ඒ ඡන්දයත් පාවිච්චි කරලා යන්න කියලා මම අභියෝග කරනවා මොකද එතුමාලගේ වැරදි වහගන්න එතුමාලගේ පහුගිය කාලේ කරපු දූෂණ වහගන්න ඒ කරපු චෝදනා වහගන්න අද මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඒ වගේම මේ මෛත්‍රීපාල සිසේන මැතිතුමා ඉන්න අප ජනතාවගේ ජනතා වරම දුන්න ගිය අවුරුද්දේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බහුතරයෙන් පත් කරපු ඒ වගේම ඊට පස්සේ නැවත වතාවක් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතාවගේ විශ්වාසය පළ කරලා පත් කරපු ආණ්ඩුව විරුද්ධ විශ්වාස භංගයක්. ඒ නිසා අපි කියනවා මේ තමන්ගේ විරෝධ වහගන්න මේ විශ්වාස භංග ගෙනල්ලා කේරුමක් නැහැ මේවට බය නැතුව එනම් අද ඇවිල්ලා කතා කරන්න අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් අපි ලෑස්තියි විවාදයේ සහභාගීදී මේ හැමෝම ඉන්නවා දකින්න. ඒ වගේම මම කියන්න ඕනේ දැන් මම කියව තමන්ට එහෙම තියෙන චෝදනා වහගන්න තමයි මේ විශ්වාස භංග ගේන්නේ කියලා රාජපක්ෂ වරුන් විසින් රාජපක්ෂවරුන් තමන්ට දෙන දින චෝදනා වහන. ඒ වගේම තව හේතුවක් තියෙනවා. මේ සඳහා එතුමාලා පාවිච්චි කරනවා මේ හිටපු නැත්තම් එතුමාගේ හිටපු මන්ත්‍රීවරුන් හිටපු ඇමතිවරුන් පාවිච්චි කරනවා එතුමාගේ මේ චෝදනා වලට උත්තර දෙන්න. එහෙම නැත්තම් මේ විශ්වාස භංගය සඳහා කතා පවත්වන බිලිබෝයිස්ලා වගේ වශයෙන් පාවිච්චි කරන්නේ මේ පසුගිය කාලේ චෝදනා වල ලක්ුණ විවිධ අපචාර වලට ලක්ුණ විවිධ චෝද දූෂණ වලට ලක්ුණ මේ මැති අමුතුන් කියන එක මතක් කරලා දෙනවා. ඒ වගේම පසුගිය දවස්වල කොස්ගම ප්‍රදේශයේ පිපිරි යෑමක් සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් අපි දැක්කා හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ ගුණාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියලා තියෙනවා එතුමාගේ කාලේ සිද්ධ වුණා නම් යුද්ධේ නවත්තන්න වෙනවා. ඒ වගේම අපි දැක්කා මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විවිධ මත පළ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම එතුමා කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමාගේ කාලේ එතුමා පටන් ගත්තා කියලා මේ යුද ගමුදා ගබඩාව වෙනත් තැනකට ගෙනියන්න අවශ්‍ය මේ කටයුතු ආරම්භ කරලා තිබුණේ කියලා. ආණ්ඩුව පෙරළුන නිසා එතුමාට ඒ කාර්ය කරගන්න බැරි වුණා කියලා එතුමා කියනවා. මම දන්නේ මේ රටේ මිනිස්සු ඔච්චර ගෝඩයි කියලා හිතාගෙන කියනවත් නැහැ. එතුමාලා ආණ්ඩුව කරා වුණු 10කට වැඩි කාලයක්. ඒ වගේම මේ 10 තුලත් එතුමාට මේක ඉවත් කරගන්න බැරි වුණා. අපි හිතමු යුද්ධ කාලෙ මේක කරගන්න බැරි වුණා කියලා. එහෙනම් 2009 යුද්ධය අවසන් කරා. 2009 පස්සේ අවුරුදු 6ක් තිබ්බා එතුමාලට අවශ්‍ය නම් මේ සඳහා ඒ හමුදාවේ කඳවුර තුල පිහිටා තිබෙන ආයුධ ගබඩා ඉවත් කරා. එතුමා කිසිම පියවරක් ගත්තේ නැහැ. ඒ වගේම එතුමාටගෙන් මම අහනවා. එතුමාට මම අභියෝග කරනවා. පුළුවන් නම් එතුමාගේ කියන විදිහේ නියෝගයක් දෙන්න ඕනේ ලිඛිත නියෝගයක් දෙන්න ඕනේ මේ හමුදා කඳවුරේ තුල තියෙන ආයුධ කබඩා ඉවත් කරන්න මේ ලිඛිත නියෝගය හෝ ලිඛිත ලියවිල්ල මේ රටේ ජනතාවම ඉදිරිපත් කරන්න මේ කිසිවක් නැතුව දේශපාලන පටු වාසි ගන්න දේශපාලන බලස්වරූපභාවය වහගන්න මෙතුමාලා උත්සාහ කරනවා මේ විවිධ කතා කියමින් මම ඉන්න කාලේ මේක තීරණය කරලා තිබ්බ අයින් කරන්න මට ආණ්ඩුව පෙරළුන නිසා බැරි වුණා එතුමාට තිබුණා එහෙනම් මේ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව යුද්ධයක් අවසන් වුණා මේ ආයුධ ඉවත් කරගන්න ක්‍රමවේද තියෙනවා ඒක එක්සත් ජාතීන්ගේ පිළිගත් ක්‍රමවේද තියෙනවා මේවට අනුව කළ යුතුව තිබුණා
එහෙනම් මෙතුමායි වට නොකර අද මේ වගකීමෙන් බහැර ප්‍රකාශ කරනවා. එහෙනම් අපි කියනවා එතුමාට මේ විපිරීම සම්බන්ධයෙන් වගකීම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් හිටපු ජනාධිපතිවරයාත් බාර ගන්න ඕනේ. මොකද එහෙම කියන්නේ එතුමාට එසේ කළ යුතුව තිබුණා යුද්ධය අවසන් වෙලා මේ කටයුතු. ඒ වගේම එතුමාලා කියනවා තවත් කතාවක්. එතුමා කියනවා ඔය මේ විපිරීම සම්බන්ධයෙන් එතුමාලාට අමතක වෙලා දන්නේ 2009 වවුනියා උපදේශයේ මේ ආයුධ ගබඩාව පිපිරී ගියා. මේක වසන් කරන්න උත්සාහ කළා හිටපු රජය. අපි එහෙම කරේ නැහැ. ඒ ආයුධ ගබඩාව පිපිරී ගිහිල්ලා විශාල විනාශයක් වුණා. ඊට අමතරව සන්දාන ආණ්ඩුව පෙරලෙන්න ඕන මෙන්න කියලා තියෙනවා. 2014 දී මේ වගේ ආයුධ ගබඩාව පිපිරී ගොස් තිබෙනවා. මෙවැනි අවස්ථා තිබිලා තියෙනවා. අද ඒවා කියන්නේ කතා කරන්නේ නැතුව ඒවා වසන් කරන්න උත්සාහ කරමින් අද මේ ආයුධ ගබඩාව පිපිරීම පිළිබඳව රාජපක්ෂරු කිඹුල් කඳුළු එන්නවා කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ නිසා එක්ක තවත් සමාජ වෙබ් අඩවි හරහා රාජපක්ෂ මැතිතුමාලගේ සමාජ වෙබ් අඩවි හරහා කියනවා මේ එල්ටීටී සංවිධානයේ ක්‍රියාදාමයක් කියලා. මම අහන්න කැමති එල්ටීටී සංවිධානය ඉවත් කරා කියන එල්ටීටී සංවිධානය මේ රටේ තුරන් කරා කියන ඔය කණ්ඩායමම තමයි දැන් එල්ටීටී සංවිධානයට ආපහු කණපවන්න උත්සාහ කරන. තමන්ගේ බලය නැති වෙලා තියෙද්දි තමන්ට දේශපාලන වශයෙන් ජනතාව පිළි නොගන්න නිසා එතුමාලා උත්සාහ කරනවා එල්ටීටී සංවිධානයට පණ දීලා තමන්ට බලයට එන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. මේ මේවා ජනතාව දන්නවා. ඒ නිසා අපි කියනවා එල්ටීටී සංවිධානය එකී සංවිධානයට පණ දෙන්නෙත් නැහැ, පණ දෙන්නෙත් නැහැ. මේක සිද්ධ වුණේ එතුමාලගේ අයිත පරිපාලනය නිසා. එතුමාලා 2009 විද්‍යා අවසන් කළා ගත යුතුව තිබුණ ක්‍රියාමාර්ග නොගැනීම නිසා තමයි මෙවැනි විනාශයක් සිද්ධ වුණේ කියන එක අපි කියන්නේ.